අයිබෝන් මම හිතනවා මාව පැහැදිලි වෙනවා ඇති කියලා. ඔයාලට කැමරාස් ඔන් කරන්න පුළුවන්. කැමරාස් ඔන් කරමු අපි හැමෝම. අද කීප දෙනයි සම්බන්ධ වෙලා ඉන්නේ සමහර විට. අද පන්තියක් තියෙනවා කියන එක දැනුවත් නැතුව ඇති. නමුත් අපි අද පන්තිය කරමු. මොකද රෙකෝඩින් එක ගන්න පුළුවන් නිසා. නැත්තම් අපිට මේ දවසක් හොයා ගන්න ගියාම ප්‍රශ්න එන නිසා. හරිද? නිවාඩු දවස නේද? නේද? එතකොට අපි කවර් කරගන්න උත්සාහයක් දරමු අද දවස ඇතුළත. ඊයේ අපිට පන්තිය කරන්න බැරි වෙච්ච එක. කැමරා සොන් කරමු කට්ටිය. නේද? ටිකක් මූණු පේනකොට හොඳයි නේද? අකිදු, චමෝ, දෙනුවන්, රුහිණි, සෝලංගාරච්චි. හරි මට පොඩ්ඩක් සෝලංගාරච්චි මේ පාඩමේ මුල ඉඳන් හිටියද පුතා? එක්සෙල් පාඩමේ මයික් එක ඔන් කරන්න පුළුවන්ද? මේ පාඩමේ මුල ඉඳන් හිටපු කෙනෙක් පොඩ්ඩක් අත උස්සන්න පුතේ. මුල ඉඳන් හිටපු කෙනෙක් පොඩ්ඩක් අත උස්සන්න. ක්ලාස් එකේ මුල ඉඳන් නෙවෙයි, එක්සෙල් අපි දවස් දෙකක් ඉගෙන ගත්තා. ඒ දවස් දෙකේ පන්ති හිටපු අය. ඒ දවස් දෙකේ පන්ති ආපු අය. කවුරුත් නැද්ද? වෙන්න බෑනේ. මට මතකයි නේ සෝලංගාරච්චි මාව. මට ඔයාලගෙන් මේ චුට්ටක් දැනගන්න ඕනේ. මොනවද ඔයාලට මේ වෙනකොට සටහන් දීලා තියෙන්නේ කියලා? ඒකයි මං අහන්නේ. හරි විනාඩියක් දෙන්න එහෙනම්. මම බලන්න රෙකෝඩින් එක චුට්ටක්. මොකුත්ම ලියලා නෑ මං හිතන්නේ. අක්කින්ද මොකුත් ලිව්වේ නෑනේ දාව දවස්වල. දිගටම ප්‍රැක්ටිකල් නේද ගියේ? ප්‍රැක්ටිකල් ටික තමයි මං දීලා තියෙන්නේ මං හිතන්නේ. ඔව්නේ. හරි එහෙනම් හොඳ පුතාලා වගේ අද අපි සටහන ලියාගමු. අපේ අද දෙවැනි පාඩමේ මාතෘකාව ලියාගන්න. විද්‍යුත් පැතුරුම් පත්. විද්‍යුත් විද්‍යුත් පැතුරුම් පත්. ඉලෙක්ට්‍රොනික් ස්ප්‍රෙඩ්ෂීට්. ඉලෙක්ට්‍රොනික් ස්ප්‍රෙඩ්ෂීට්.
ලියාගමු පුතේ. ලියලා hands up එකක් දාමු. විද්‍යුත් පැතුරුම් පත්වල වාසි අවාසි ලිව්වා. ඊට අමතරව මොනවද ලිව්වෙ එච්චරයිද? ඔව් හරි. විද්‍යුත් පැතුරුම් පත්. ඒ අටතේ ලියාගමු. විද්‍යුත් පැතුරුම් පත් යනු. විද්‍යුත් පැතුරුම් පත් යනු. විද්‍යුත් පැතුරුම් පත් යනු. දරුවෝ ටික කැමරාව සොන් කරනවා නම් වඩා හොඳයි. 9:10 පන්ති වලට එනකොට කම් මැලියෝ ටික වගේ නේද ඉන්නේ. ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම කැමරා සොන් කරන්න ඕනේ. ලෑස් වෙලා එන්නේ දෙයට. හරි. කාටද කියන්න පුළුවන්? ඇත්තටම ස්ප්‍රෙඩ් ෂීට් එකක් කියන්නේ නේද? ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ් ෂීට් එකක් කියන්නේ. විද්‍යුත් පැතුරුම් පතක් කියන්නේ මොකක්ද කියන දේ කාටද කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්? කවුරුම හරි කෙනෙක් ඉන්නවද උත්තර දෙන්න පුළුවන් දරුවේ? අකිඳු, චමෝත්, දෙනුවන්, රුහිණි, සෝලංගාරච්චි කවුරු හරි ඉන්නවද? ඔයාලා දන්න භාෂාවෙන් කිව්වම ඇති. මෙහෙමයි 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 කියලා මේක කටපාඩම් කරලා උත්තරයක් දෙන්න දෙයක් නෑ පුතේ. හොඳද? කටපාඩම් කරලා උත්තරයක් දෙන්න දෙයක් නැහැ. ඉතින් ඕක තමන්ට දැනෙන විදිහට, තමන්ට තේරෙන විදිහට යමක් කියනවා නම් ඒ ඇති. අඩුපාඩු තිබුණට කමක් නැහැ. කාටද කියන්න පුළුවන්? අකින්දු කියමුද අපි? අකින්දු කියමුද? තමන්ගේ වචනෙන් දන්න දෙයක් කියන්නකෝ. කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ඔක තමයි හොඳ නැද්ද ලොකු පන්ති වලට එනකොට නේද? එන්න එන්න අර නිකන් ආපස්සට යන ගතියක් එන්නේ. කතා කරන්නේ නැහැ, ලැජ්ජයි නේද? ඒවා ඉතින් අඩු කරගන්න. නැතු ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. කතා කරන්න නැතු උත්තර දෙන්න නැතුව මම ඉගෙන ගන්න හරි අමාරුයි. ඒක නිසා ඒවා හුරු වෙන්න. හරි. විද්‍යුත් පැතුරුම්පත් කියන්නේ මොකක්ද කියලා කිව්වොත්, දැන් පුතේ ඉස්සර කාලේ මේකට අපි කතා කරලා තියෙනවා. අද සටහන දෙන එකයි කරන්නේ. ඉස්සර කාලේ මේ අපි ගණන් හැදුවා නේද? කොළ පාවිච්චි කරලා නේද? අපේ මනෝමයෙන් තමයි අපි ගණන් හැදුවේ. ඉතින් මේක දැන් මේ ස්ප්‍රෙඩ්ෂීට් සොෆ්ට්වෙයාර් එකක් දක්වා, නැත්නම් විද්‍යුත් පැතුරුම් පතක් දක්වා දියුණු වෙලා තියෙනවා. අපිට ප්‍රස්තාර, ෆන්ක්ෂන්, ෆෝමියුලා නේද, මේ වගේ දේවල් පාවිච්චි කරලා බොහොම පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ මෘදුකාංගයක් අඩංගු දෙයකට තමයි අපි විද්‍යුත් පැතුරුම්පත් කියලා කියන්නේ. හොඳයි, අපි ලියාගමු.
ලියාගමු. අතීතයේදී. අතීතයේදී. දැන් ලොග් වෙච්ච පුතා මෙච්චරයි ලියන්න තියෙන්නේ. මාතෘකාව ලිව්වා, විද්‍යුත් පැතුම් පත් යන කියලා ලිව්වා, මේක ලියාගත්තා. අතීතයේදී. අතීතයේදී. කඩදාසි මත පදනම්ව. කඩදාසි මත පදනම්ව. අතීතයේදී කඩදාසි මත පදනම්ව. අතීතයේදී කඩදාසි මත පදනම්ව. දැන් කීප දෙනෙක් ලොග් වුණාද? කීප දෙනෙක් ලොග් වෙලා තියෙනවා. මේ මෙච්චරයි ලියන්න දුන්නේ පුතේ. අපි අර කලින් කතා කරපු ටිකේ සටහන තමයි අද දෙන්නේ. විද්‍යුත් පැතිරුම් පත් කියලා මාතෘකාව ලියාගත්ත, මේ ටික ලියාගන්න. අතීතයේදී කඩදාසි මත පදනම්ව. ගණනය කිරීම සිදු කරන ලදී. ගණනය කිරීම සිදු කර ඇත. එහෙනම් ලියමු අපි. සිදු කර ඇත. සිදු කර ඇත. ගණනය කිරීම සිදු කර ඇත. පුතේ බෝඩ් එක මකන්නද? ඔයාලා කැමරා ඔන් කරනවා නම් මට ලේසියි, ලියලා ඉවරයිද එහෙම බලා ගන්න. හෑන්ඩ්ස් අප් එකක් දාමු, ලියලා ඉවරයි නะ. සිදු කර ඇත. ඉවරයි. මකන්නද? මකනවා එහෙනම්. පොයින්ට් ෆෝම් එකෙන් ලියන්න හොඳේ. මේක තමයි පළවෙනි පොයින්ට් එක. සෝරි. මේක තමයි පළවෙනි පොයින්ට් එක. මේක තමයි දෙවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක ලියාගමු. නමුත් නමුත් වර්තමානය වන විට. නමුත් වර්තමානය වන විට. නමුත් වර්තමානය වන විට ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රොනික ලේඛන මත. ඉලෙක්ට්‍රොනික ලේඛන මත. ඉලෙක්ට්‍රොනික ලේඛන මත පදනම්ව. පදනම්ව ගණනය කිරීම. ගණනය කිරීම සිදු කිරීමට. පරිගණකය විසින්. පරිගණකය විසින් පහසුකම්
සපයා ඇත. පහසුකම් සපයා ඇත. ඒ කියන්නේ පුතේ ලියන ගමන් අහගන්න. දැන් ඉස්සර කොළ මත පදනම් වෙලා ගණන් හැදුවට වැඩිය දැන් මේ පරිගණකයත් එක්ක ගණන් හදන එක ලේසි කරලා තියෙනවා. ස්ප්‍රෙඩ්ෂීට් සොෆ්ට්වෙයා මත පදනම් වෙලා ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එකෙන් ඉලෙක්ට්‍රොනික පැතුරුම්පත් විද්‍යුත් පැතුරුම්පත් මත පදනම් වෙලා. ඒ කියන්නේ පුතේ මේ එක්සෙල් වගේ සොෆ්ට්වෙයා අයිති වෙන්නේ විද්‍යුත් පැතුරුම්පත් කියන කාණ්ඩයේ යටතේ මේවා. තේරුණාද පුතාලට? ප්‍රශ්න තියෙනවා නම් පුතාලට අහන්න පුළුවන් මේ වෙලාවේ. ඔයාලට අන්මියුට් කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට. දැන් මේක ලියාගෙන ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ අහන්න. මං දෙන වෙලාව ඇතුළත ඔයාලට කතා කරලා ප්‍රශ්න තියෙන ඒවා විසඳ ගන්න පුළුවන්. චැට් එකට දැම්මත් කමක් නැහැ. නිකන් කතා කරන් ලැජ්ජයි ලැජ්ජයි වගේ නම් චැට් එකට දැම්මත් කමක් නැහැ. කවුරු කතා කරන පාටක් නැහැ. ලියලා ඉවර ඇති කියලා මං හිතනවා. වෙලාව මදි නම් කියන්න. ඊළඟ පොයින්ට් එක විදිහට අපි ලියාගමු. ඊළඟ පොයින්ට් එක විදිහට අපි ලියාගමු. විද්‍යුත් පැතුරුම්පත් නිර්මාණයට විද්‍යුත් පැතුරුම්පත් නිර්මාණයට විද්‍යුත් පැතුරුම්පත් නිර්මාණයට MS Excel. ඒ කියන්නේ පුතේ Microsoft Excel කියන එක. හොඳේ මේ කැටියෙන් ලියලා තියෙන MS කියලා. MS Excel. Open Office Calc මේ MS Excel වගේම software හොඳද? මේ වගේ තවත් software. MS Excel, Open Office Calc, Google Sheets ඔන්න computers නැති අයට මේ software එක phone වලට දාගන්න පුළුවන්. Google Sheet කියන එක. Google Sheet ජනප්‍රියම ටික තමයි මම දෙන්නේ. Lotus 1 2 3. ඊට පස්සේ LibreOffice. මේ ෆෝන් වල එහෙම එනවා ගොඩක් වෙලාවට. LibreOffice. මේක highlight කරගන්න මේ ටික. highlighters නැති අය අටින් ඉරි ඇඳ ගන්න. highlighters කියන අය පාට කර ගන්න. වැනි
मृदुकांग एप्लीकेशन सॉफ्टवेयर यदु मृदुकांग एप्लीकेशन सॉफ्टवेयर भावित कल हैक यदु मृदुकांग भावित कल हैक लिया गाने बोते ඉවරයිනේ නේද පුතාලා? ඉවරයිනේ නේද මකනවා? විද්‍යුත් පැතුරුම් පතක ඊළඟ පොයින්ට් එක විද්‍යුත් පැතුරුම් පතක විද්‍යුත් පැතුරුම් පතක පේලි දැන් ඔයාලා දන්නවා මේව නේද පේලි කියන්නේ මොනවද රෝ තීරු තීරු කොළම් ශ්‍රිත ෆන්ක්ෂන් ශ්‍රිත ඊළඟට ෆෝමියුලා සූත්‍ර ෆෝමියුලා ප්‍රස්ථාර ප්‍රස්ථාර प्रस्तार चार्ज वेनी वेनी पहसुकम वेनी वेनी बहुदे වැනි බොහෝද පවති වැනි බොහෝද පවති වැනි බොහෝද පවති ඔන්න ඊළඟ පොයින්ට් එක ලියව පුතේ ලියලි ඉවරයිද ඉලිවරයිද ඔව් ඔයාලා අද උදේ තිබ්බ වෙබ් ඩිසයිනින් ක්ලාස් එකට ආවද වෙබ් ඩිසයිනින් ක්ලාස් එකට උදේ ආවද ආපු නැති අය පොඩ්ඩක් අත උස්සන්න ආපු නැති අය චුට්ටක් අත උස්සන්න එකට මින්සරා ඒ දන්නේ නැද්ද දැක්ක නැද්ද මැසේජ් එකේ ක්ලාස් තිබුණාද චමෝදි ආවේ නැති අය ඉන්නව නේද ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ යාළුවෝ හැමෝටම එන්න කියන්න
හරිද ළමයි 900ක් යනකම් එන්න පුළුවා අද නම් හිතේ සුළු පිරිසක් එතකොට ඔයාලට දැන් දවස් දෙකක් ඒ පන්තියේ තිබිලා තියෙනවා එතකොට ඒක රෙකෝඩින් ගන්න පුළුවන් රෙකෝඩින් එක බලලා ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙන්න සඳුදා තමයි ඒක අපි කරන්නේ හොඳද සඳුදා හවස පහට තමයි මට මතක විදියට දාලා තිබුණේ ඒක ඔයාලා ගෲප් වලට මැසේජ් එක දායි එතකොට ඒ ගැන බලලා ඒකට සම්බන්ධ වෙන්න හොඳද ඔයාලට වෙබ්සයිට් එකක් අවසානයේදී හදන්න පුළුවන් වෙනවා ලින්ක් එක ඔයාලා ඉන්න ගෲප් එකට දානවා පුතේ ඔයාලා දැන් අකුර ඇකඩමි එකේ ගෲප් එකේ ඉන්නවනේ ඒවට ලින්ක් එක දානවා අදත් දාලා තියෙන්නේ නැති මම නැහැ ඔයාලා ගෲප් වල ඒක නිසා මන්ට හරියටම කියන්න බැ ගෲප් වලට දාන්න ඇති ළමයි ආවේකින් වෙන්න දෙන්නේ अकेडमी के नंबर के तीनों बिंदु आई हत्या आई हत्या आई तुंसी विसी पा मैं के लिए लगी आगे ने मनहर गैटलो आप तीनों ना मैं अलग ही महान ने मगे नंबर का तो अलग आवे एक्टिव है ने कोटे कोकटा के लिए लिया ना आईटी संबंधे हरी मगे उदाउ का खरी ओर ना मनहरी देख कटे मैं नंबर कटे कथा कराने हारे ඊළඟ මාතෘකාව මීට කලින් අපි සටහනක් ලියාගෙන තියෙනවා කියලා මට අකුඳු කිව්වා. එතකොට ඒක පළවෙනි රෙකෝඩින් එකේ හරි දෙවෙනි රෙකෝඩින් එකේ හරි ඇති Excel වලට අදාළව කරපු පන්ති දෙකේ ඒක ඒකින් බලලා ලිව්වත් කමක් නැහැ. ඔයාලා තනියම ලිව්වත් කමක් නැහැ. හරිද? ඊළඟට ප්‍රශ්නයක් විදිහට ඒක ලියා ගන්න ලියපු නැති දරුවෝ විතරයි. විද්‍යුත් පැතුරුම්පත් වල ඇති වාසි අවාසි ලියපු නැති දරුවෝ විතරක් හොඳේ. අදම මේ පාඩමට අදාළ සටහන ලියන අය මේක ලියා ගන්න. විද්‍යුත් පැතුරුම්පත් වල වාසි සහ අවාසි ලයිස්තුගත කරන්න ලයිස්තුගත කරන්න ලයිස්තුගත කරන්න විද්‍යුත් පැතිරුම්පත් මේ වගේ software එකක් පාවිච්චි කරන එකෙන් තියෙන වාසි අවාසි මොනවද මම උදව්වක් විදිහට පුතාලට වාසි අවාසි කතා කරන්න දැන් ලියවන්නේ නැහැ කලින් ලියලා තියෙන නිසා. ඒක ලියපු කී දෙනෙක් ඉන්නවද? මේ කොටස ලියපු කී දෙනෙක් ඉන්නවද? අත උසන්න පොඩ්ඩක්. මේ කොටස ලියපු කී දෙනෙක් ඉන්නවද? විද්‍යුත් පැතිරුම්පත් වල වාසි අවාසි ලියපු කී දෙනෙක් ඉන්නවද? කවුරුත් නැද්ද අකින්දු ලිව්වේ නැද්ද ඔයා ලිව්වා කිව්වනේ අකින්දු පොඩ්ඩක් මයික් එක පුළුවන් නම් ඔන් කරන්න අකින්දුට සිග්නල් ප්‍රශ්නයක් දන්නේ නැහැ ලීව් වුණා නේද කමක් නැහැ නම් අපි මේකත් ලියාගමුද ලියපු අය නැවත ලියන්න අවශ්‍ය නැහැ දැන් රෙකෝඩින් බලන දරුවෝත් ඉන්නවනේ ලියපු අය නැවත ලියන්න අවශ්‍ය නැහැ අනිත් අය ලියාගමු අකින්දු කියන්න පුළුවන්ද පුතේ මේ ලියපු ටික මොනවද කියලා අපි සාකච්ඡා කරමු පුළුවන් නම් මයික් එක ඔන් කරන්න නැත්තම් ඔයාලට පුළුවන් මට WhatsApp වලින් ෆොටෝ එකක් දාන්න ලියලා තියෙන ටික නැත්නම් අර chat මේ මොකද්ද සටහන වෙනස්
වෙන නිසා මම ඒකම දෙන්නම් කියලා බැලුවේ. අකින්ද පුළුවන් නම් WhatsApp message එකක් දාන්න. ෆොටෝ එකක් දාන්න. මම මගේ නම්බර් එක දැම්ම chat එකට. ඒ ලියව සටහන ෆොටෝ එකක් දාන්න. අපි කතා කරමු මොනවද මේකේ තියෙන වාසි. හරි ලේසියෙන් දත් ඇතුලක් කරන්න පුළුවන්. ගබඩා කරගන්න පුළුවන්. සේව් කරගන්න. සේව් කරපුවා නැවත ගන්න පුළුවන්. ඒකට අපි කියනවා රිට්‍රීව් කරනවා කියලා. ඊළඟ ප්‍රස්ථාර පහසුවෙන් ඇතුලක් කරගන්න පුළුවන්. ගණනය කිරීම වලට අදාළ ෆෝමියුලා ෆන්ක්ෂන් කියන්නේ සූත්‍ර වර්ග ලේසියෙන් ගන්න පුළුවන්. මේවා ඔයාලට අත්දැකීමෙන්ම ලැබෙනවා. අපි ඉදිරියේදී ප්‍රැක්ටිකල් කරනකොට නමුත් තාම දන්නේ නැතුව ඇති. මේක අපි ලියාගමුද? කැමරා සොන් කරන්න බැරි නම් කතා කරනවා නම් හරි හොඳයි පන්ති. එහෙනම් පොන්චි ළමයිගේ පන්ති ටික හරිම ඉන්ට්‍රස්ටිං. කට්ටිය වීඩියෝ සොන් කරලා මයික් ඔන් කරලා කතා කරන නිසා. අපි වාසි ලියාගමුද එහෙනම්? අකින්දු මට එවලා තිනවා thank you පුතා. මේ එදා දීලා තියෙන්නේ අත්‍යර ක්‍රමයේ හරහා ගණනය කරද්දි සිද්ධ වෙන වාසි අවාසි. එහෙම නැත්නම් විද්‍යුත් පැතුරුම් පත් එක නෙවෙයි. ඒක මුලින් ලියාගනිමු. දැන් ලියපු නැති දරුවෝ ඇති නිසා මම සටහන සම්පූර්ණයෙන් දෙන්නම්. අත්‍යර ක්‍රමය කියන්නේ මොකද්ද පුතේ? කාටද කියන්න පුළුවන්? අත්‍යර ක්‍රමය කියන්නේ කාටද කියන්න පුළුවන්? අත්‍යර කියන්නේ මැනුවල් කියන එක. මැනුවල් කියන්නේ මොකද්ද බොලේ? එතකොට මැනුවල් කියන්නේ මොකද්ද අනේ? එතකොට මැනුවල් කියන්නේ අපි අතින් තමයි ගණන් හදන, අතින් කියන්නේ හිතින් හදනවා, කොළවල හදනවා, ඒවට අපි කියනවා මැනුවල්. කම්පියුටරයිස් කියනවා පරිගණකයේ ආධාරයෙන් කරණීමට. හොඳ දෙයක. එතකොට මේක මැනුවල්, අරක කම්පියුටරයිස්. හරි. මැනුවල් කරන එකේ වාසි මොනවද පුතාලට කියන්න පුළුවන්ද? කොஞ்சி වෙලාවක් දෙන්නම්. වාසි මොනවද? මේකේ අවාසි තමයි වැඩි. වාසි ටිකක් අඩුයි. හරි. අපි පළවෙනි එක විදිහට ලියාගමු වාසි. වාසි පළවෙනි එක විදිහට ලියාගමු. මම බෝඩ් එකේ ලියන්න ඕනේ ද? හිමීට කියවුවා ලියාගන්න බැරිද? අපුතාලා බෝඩ් එකේ ලියන්නම ඕනේද? චැට් එකට හරි දාන්න ඕනේද එපාද කියලා? හිමින් සැරේ කිව්වොත් ලියා ගන්න පුළුවන්ද? අත්‍යර ක්‍රමයට යනකොට කාලේ ඉතිරි වෙන්නේ නැහැ පුතේ. කාලේ වැඩියෙන් වැය වෙන්නේ මේක. ඔයාලට ලියන්න දීපු ප්‍රශ්නයක්ද මේක? ගෙදරින් තනියම. ඒක වැරදි ලියලා තියෙන ඒවා. ගෙදරදී ලියන්න දෙන්නේ නැත්තේ. හරි ලියාගමු. වාසි තමයි දැන් අත්‍යරු මැනුවල් ක්‍රමයට කරනකොට. ඔව් ඔයත් ලියා ගන්න ඕන අකිදු. හැමෝම ලියන්න ඕනේ. ඔයාලට හෝම්වර්ක් එකක් විදියට ඒක දෙන්නේ නැත්තේ වැරදි ලියලා තියෙන ඒවා. ඉතින් දැන් මම ලියන්න. මේ වාසියක් තමයි කම්පියුටර් දැනුම ඕනේද පුතේ? සෝලංගාරච්චි කම්පියුටර් දැනුම ඕනේද අපිට මේ අත්‍යර ක්‍රමයට වැඩ කරනකොට? නෑනේ. එහෙනම් ඒක වාසියක් වෙන්න පුළුවන් නේද? අපි ටෙක්නොලොජි ගැන දන්නේ නැති කෙනෙක් මේක හරි කරදරයක්නේ. නේද? ඔන්ලයින් ෆෝම් එකක් පුරවන්න දුන්නත් බැන බැන තමයි කරන්නේ. මොන කරදරයක්ද මේවා? අපිට තේරෙන්නේ නැහැ නේද? සුදමන් දන්නේ නැහැ කියලා බැන බැන තමයි වැඩේ කරන්නේ.
ඒක නිසා තාක්ෂණික දැනුම නැති කෙනෙක් හරි කැමති මේ මැනුවල් වැඩේට යන්න. වෙලා ගියත් නේද? වැරදුනත් එයාලා කැමති මේකට. මොකද ටෙක්නොලොජියකට හුරු වෙන්න එයාලට කාලයක් ගත වෙන නිසා. හරිද? එහෙනම් අපි පළවෙනි එක ලියාගමු. තාක්ෂණික දැනුම. තාක්ෂණික දැනුම. වාසි හොඳේ. අවසන් වෙයි වාසි. තාක්ෂණික දැනුම මම කෝකට ලියන්න. හිටපු ගමන් ලියා ගන්න නැතුව අහන නිසා. තාක්ෂණික දැනුම. අඩු අයෙකුට මෙම ක්‍රමය පහසු වේ. එයාට මේක ලේසි. පහසු වේ. පහසු වේ. දැන් පුතේ මේ දවස්වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්නේ කරන්ට් කපන එක. උතුර කරන්ට් කැපුවාම අපේ නම් දවසෙම වැඩ ටික ඉවරයි. හරිද? ඉස්කෝලේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉස්කෝලේ අපි ෆිසිකල් උගන්වනවා. අපි කොහොමද පන්තියට ගිහිල්ලා උගන්වන්න වෙන්නේ එහෙම නිසා. හැබැයි ගෙදර හිටියොත් නම් එදාට කිසිම වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි හැම දෙයක්ම කම්පියුටර් එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි වැඩ ටික කරගන්නේ. ඉතින් ඒක නිසා කරන්ට් එක තිබ්බ නැතිනොත් ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට මේ අතිරු ක්‍රමයෙන් කරනකොට විදුලි බලය කියන එක අනිවාර්ය දෙයක් නෙවෙයි. පරිගණකය කියන එක අනිවාර්ය දෙයක් නෙවෙයි. එතකොට එයාට ඒකත් වාසියක් විදිහට ඕනනම් ගන්න පුළුවන්. ඊළඟට අපි වාසිය විදිහට ලියාගමු. දෙවැනි වාසිය තරු දාලා ලියා ගන්න. පොයින්ට් ෆෝම් එකෙන් ලියා ගන්න. දෙවැනි වාසිය විදුලි බලය අනිවාර්ය නොවේ. විදුලි බලය අනිවාර්ය නොවේ. විදුලි බලය අනිවාර්ය නොවේ. තව මොනවද පුතාලට මතක් වුණා වාසිය තියෙනවා නම් කියන්න. මට නම් එච්චරයි මතක් වුණේ. පුතාලට මතක් වෙන ඒවා තියෙනවද වෙන? තව තියෙනවා නේද? මොනවද තියෙන්නේ? තව ඇති. කල්පනා කරලා බලන්න. අවාසිය නම් ගොඩාක් තියෙනවා. ඒක තමයි අකිඳුවා වැරදි එකක් තමයි දාලා තියෙන්නේ. හරි එක තියෙනවා නම් එවන්න පුතේ ආපහු.
ඉදිරි බලය අනිවාර්ය නොවේ. ඔයාලට මතක් වෙන වාසි මොන හරි තව තියෙනවද? එටික තමයි මට නම් මතක් වෙන්නේ. තව රූලක් දෙකක් ඕන නම් ඉඳ තියා ගන්න පුතේ. ඔයාලට මතක් වුණොත් අපි කතා කරලා ඒක. ලියා ගන්න පුළුවන්. අවාසිලියම නේද? හ්ම්? අවාසිලියම. මොනවද පුතේ අවාසි? අවාසි නම් ඔයාලට කියන්න පුළුවන් කතා කරනවා නම් ගොඩක්. සොලංගරච්චි, අකිඳු, සමෝධි, නිම්සර, හර්ෂණ, යසිඳු කියෙන් බල. මොනවද අවාසි? හ්ම්? මොනවද අවාසි? එකක් එකක් කියන එකක් එකක්. මෙයා කාර්යක්ෂමයිද මැනුවල් වැඩ කරනවා කියන්නේ අපි ෆයිල් පොත් අරගෙන ගණන් හදලා නේද? එහෙම වැඩ කරනවා කියන්නේ කාර්යක්ෂමයිද? ආ සොලංගරච්චි කාර්යක්ෂම නැහැ දීද. කාර්යක්ෂම නැහැ. අකාර්යක්ෂමයි. තියා ගන්න. කල්පවත් මාඩුයි. බොහොම හොඳයි කල්පවත් මාඩුයි. කරුණු දෙක ලියා ගන්න. ඊට පස්සේ මම කළා අපි තව ලියමු. මම මෙතන ලියන්නම් ඉතුරු ටික. අකාර්යක්ෂමයි, කල්පවැත්ම අඩුයි, වැරදි වීමට ඉඩකඩ වැඩිද අඩුයිද? වැරදෙන් ඉඩකඩ වැඩි. වැඩි. වැරදි වීමට ඇති ඉඩකඩ වැඩි. වැරදි වීමට ඉඩකඩ වැඩි. පිරිවැය වැඩි පුතේ කොළවලට පෑන්වලට නේද? කූ පිරිවැයක් දරන්න වෙනවා. අරකේ කම්පියුටර් එකක් ගත්තාම ඉතින් අපිට දිගටම වැඩ කරගෙන යන්න පුළුවන්නේ. පිරිවැය කියන්නේ අපි වියදම් කරන මුදල්. හොඳේ. ඒක දැන නැති දරුවෝ ඉන්නවද දැන නැහනේ. පිරිවැය වැඩි. මොකද අපි ඕනෑම මට්ටමක දරුවෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි උගන්වන්නේ. පිරිවැය කියන එක දැන නැත්නම් ඔන්න මම කිව්වා. ඒ අපිට දරන්න වෙන මුදල, වියදම් කරන්න වෙන මුදල ඒ වෙනුවෙන් පිරිවැය වැඩි. තව මොනවද පුතේ තියෙන්නේ? ගබඩා කරන්න ඉඩකඩ ගොඩාක් යනවා නේද? සමහර ඔය AGS ඔෆිස් වල එහෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඔයාලගේ උපැන්න සහතික තියෙනවා හැමෝගෙම. දැන් නම් ඔන්ලයින් කරලා ඇත්ති. ඉස්සර මම එහෙම දැකලා තියෙනවා පුංචි කාලේ. එයාම වැඩ කරපු ඔෆිස් එකේ මේ අංකේ තියෙනවා මේ ලොකු කාමරයක්. ඒකේ තමයි ඒ පැන සහතික වල මේවා දාලා තියෙන්නේ. ඉතින් මේ කෙනෙක් ඒවා ඉල්ලගෙන ආවොත්, කොපි එකක් ගන්න ආවොත්, ඉතින් පියන් කෙනෙකුට ඒක අංක දීලා එයා ඒක හොයන්න ඕනේ. ගොඩාක් ඒව අතරින් හොයන්න ඕනේ ගිහිල්ලා. ඒකට ගොඩක් වෙලාව යනවා. ඉතින් ලොකු කාමරයක් තියෙනවා.
ඉතින් මේ ගණන් හදන වැඩේ වගේම තමයි ඒ ගබඩා පහසුකම් කියන එක අපිට ඒකට ගොඩක් ගන්න පුළුවන්. ගොඩක් හිතන්න පුළුවන්. ලොකු කාමර වෙන් කරන්න වෙන. ඒකට ලොකු වියදමක් ඒවට අපිට දරන්න වෙනවා. ඉතින් ඒක නිසා අපිට ලියන්න පුළුවන් ගබඩා කිරීමට. දැන් අරගේ කම්පියුටර් එක ඇතුලේ අපි ඔක්කොම ලියන් තියාගන්නවානේ. ගබඩා කිරීමට භාවිතා වෙන ඉඩකඩ වැඩි. ඉඩකඩ වැඩි. ඉඩකඩ වැඩි. භාවිතා වෙන ඉඩකඩ වැඩි. භාවිතා වෙන ඉඩකඩ වැඩි. උපස්ථ ලබා ගැනීම අපහසුයි. උපස්ථ කියන්නේ පුතේ ඉංග්‍රීසි වලින් අපි කියනවා බෑකප්. එන්න නිතර විභාගයට අහන දෙයක් ඕක. බෑකප් කියන්නේ මොකද්ද දන්නවද? ෆෝන් වල WhatsApp එහෙම ඔයාලගේ app වලින් බෑකප් කරලා ඇති. මොකද්ද බෑකප් කියන්නේ? බෑකප් එකක් කියන්නේ අපේ තියෙන දත්ත නැති දෙයක් කියලා අපි තව කොපි එකක් අරන් තියනවා. හිතන්නකෝ. කම්පියුටර් එකේ ඔයාලගේ ෆොටෝස් ටිකක් තියෙනවා. ඒ ෆොටෝස් ටික වලට ගොඩක් වැදගත්. කම්පියුටර් එකේ hard disk එක පිච්චුනොත් ඔය ෆොටෝස් ටික නැති වෙනවා. ඒක නිසා අපි ඕකේ කොපි එකක් ෆොටෝස් ටිකේ කොපි එකක් අරගෙන තියා ගන්නවා. ඒක Google Drive එකේ දාලා තියා ගන්නවා. එහෙම නැත්නම් pen drive එක දාලා තියා ගන්නවා. CD එක දාලා තියා ගන්නවා. ඒක අර extra copy එකක් තියෙනවා නම් ඒ extra copy එකට අපි කියනවා backup එකක් කියලා. තේරුණාද පුතාලට උපස්ත කියන එක? තේරුණාද? පොඩ්ඩක් කියන්න. උත්තර දෙන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සද්දනය කට්ටිය තේරෙන්නේ නැති කියලා මං හිතනවා ප්‍රශ්න ඇතුළත උපස්ත ලබා ගැනීම අපහසුයි. අරක ඉතින් ෆොටෝ කොපි ගහලා තියාගන්න නෑ නේද? ඒකටත් වියදමක් දරන්න එපා. අපහසුයි. අරක හිම නෑ. අපහසුයි වැඩි. අපහසුයි නේ. අපහසුයි නේ. එද්දක් අකුරු පැටලුණානේ. අපහසුයි. උපස්ත ලබා ගැනීම අපහසුයි. උපස්ත ලබා ගැනීම අපහසුයි. ආරක්ෂාව කොහොමද පුතේ? මේකේ ආරක්ෂාව වැඩි. අපිට පාස්වර්ඩ් එහෙම දාලා පරිස්සම් කරගන්න බෑ. ඒක නිසා ලියා ගන්න. ආරක්ෂාව අඩුයි.
ඔයාලගේ අච්චු පොත්වල මෙච්චර දේවල් උගන්වන්න නෑ. හැබැයි අපි හරියට උගන්වන්න ඕන උගන්වන එක. නේද? මේකේ වාසි අවාසි වලට තේරුම් කරන්න ඕන. ආරක්ෂාව අඩුයි. ආරක්ෂාව අඩුයි. ඊට පස්සේ අපිට ලොකු පිරිසක් අවශ්‍ය වෙනවා වැඩ කරගන්න. නේද? කම්පියුටර් එකෙන් එක්කෙනෙක් දෙන්නෙක් වැඩ කරහම ඇති. හැබැයි අර මැනුවල් කරනවා නම් අපිට ලොකු පිරිස් බලයක් අවශ්‍ය වෙනවා. යොදා ගැනීමට සිදුවන පුද්ගලයින් ගණන ගණන වැඩි. ගතවන කාලය අඩුද වැඩිද? ගතවන කාලය කාටද කියන්න පුළුවන්? අකාර්යක්ෂමයි කියලා ලියුවා. නමුත් මම මේකත් දෙන්නම්. ගතවන කාලය අඩුද වැඩිද? මැනුවල් වැඩක් කරනකොට ප්‍රසින්දු හර්ෂණ චමෝදි මොකද කියන්නේ? අකිඳු ගතවන කාලය වැඩි වැඩි. ගතවන කාලය වැඩි. හරි. ඔයාලා ලියාගෙන ඉවර ඇති කියලා මම හිතනවා. එහෙනම් පුතේ අපි ඊළඟ කොටසට යමු. අපි මේ කතා කරේ මොකක්ද? මැනුවල් වැඩක් කරනකොට තියෙන වාසි සහ අවාසි. ඊළඟට අපි කතා කරන්න යන්නේ විද්‍යුත් පෙතුරුම්පත් පාවිච්චි කරොත් තියෙන වාසි සහ අවාසි. අපි ලියාගමු. සෝරි, මෙහෙම ලියමු. අපි ගණනය කිරීම සඳහා, අනේ පුතේ තරහ නැතුව මට කලින් ප්‍රශ්නේ ලියාගත්ත විදිහ කවුරු හරි කියවන්න. ඒකට ගැළපෙන විදිහට මම මේකත් දෙන්නම්. ඒක වඩා හොඳයි කියලා මට හිතෙනවා. සුට්ටක් කියන්න. අච්චුරු ගණනය කිරීම් වල වාසි සහ අවාසි ලයිස්තුගත කරන්න. හරි, එහෙනම් දැන් ලියා ගන්න. විද්‍යුත් පැතුරුම්පත්. විද්‍යුත් පැතුරුම්පත් භාවිතයෙන්
භාවිතයෙන් මේක එක වචනයක් ඉද මතින් තමයි මෙතනට ගත්තේ. ගණනය කිරීම සිදු කිරීමේදී ගණනය කිරීම සිදු කිරීමේදී වාසි සහ අවාසි මොනවාද කියලාද පුතේ අරක දුන්නේ අන්තිමේට නම් කරන්නද මොනවාද කොහමද දුන්නේ කලින් එක වාස් සහ අවාසි කොහමද දුන්නේ සොළඟ ආරච්චි මේ මයික් එක වැඩ නැද්ද කවුරු හරි කියන්න පුළුවන්ද වාස හවාසි මොනවාද වෙන්නති කවුරුත් කතා නොකරන නිසා මම ඉතින් ලයිස්තු ගත කරන්න. ආ වාස හවාසි ලයිස්තු ගත කරන්න. Thank you පුතා. ලයිස්තු ගත කරන්න. හරි. දැන් නම් වැඩේ ලේසි නේද? වාසි මොනවාද කියලා අපි මුලින් ලියමු. लिया गनीम को මකන්නද හෑන්ඩ්ස් අප් එකක් දාම් පුතාලා ඉවරයි නම් හෑන්ඩ්ස් අප් එකක් දාමු අකින්දු හරි අනිතයත් හරිද තව විනාඩියක් දෙකක් දෙන්නම් මම ඒ අතර පැහැදිලි කරන්නම් ලියාගන්න කලි වාසි මොනවාද අපිට මේක වාසි විදිහට ගත්තොත් නේද හරි ලේසියෙන් ප්‍රස්තාර නේද ෆෝමියුලා කියන්නේ ෆන්ක්ෂන් ෆෝමියුලා ශ්‍රිත ඒ වගේ දේවල් හරි පහසුවෙන් එකතු කරගන්න පුළුවන් ගණනය කිරීම පහසුයි ගබඩා කරගන්න පුළුවන් ලේසි ගබඩා කරපුවා නැවත ගන්න පුළුවන් බෑකප් ගන්න ලේසි ඔය වගේ කලින් කියපු ඒ වගේ වාසි අවාසි ඔක්කොම ටික වාසි පැත්තට මේකෙදි එනවා හරිද මම මකලා දානවා වාසි ලියන්න යන්නේ පළවෙනි එක පුතේ මට මේ කියන්න අරක ලියපු පළවෙනි අවාසිය අකාර්යක්ෂම හා මේකේ අපි ලියමු වාසි විදිහට කාර්යක්ෂමයි කාර්යක්ෂමයි ඊළඟ මොකද්ද පුතේ ලියුවේ කල්පවත්ම අඩුයි හා ඒක ලියාගමු දත්ත ගබඩා කර තබා ගත හැක අවශ්‍ය ඕනෑම කාලයක් තබා ගත හැකියි දත්ත ගබඩා කර අවශ්‍ය ඕනෑම කාලයක් තබා ගත හැක තබා ගත හැක තබා ගත හැක
ඔයාලා චුට්ටක් ක්ලාස් එකේ ඉන්නකොට අර දැන් කැමරාස් මයික් ඔන් කරන්න දෙන නිසා මේ තාමත් ලින්ක් එක මං හිතන්නේ ෂෙයා වෙනවා රෙජිස්ටර්ඩ් අයට විතරක් නෙවෙයි අනිත් අයටත්. නමුත් අර මේ මට ටිකක් පහසුයි මයික් ඔන් කරන්න කැමරා ඔන් කරන්න ඔයාලට පර්මිෂන් දීලා තියෙනවා නම් ඔයාලා නම් ඔන් කරන්න නැහැ. මේ හැබැයි අනිත් පොඩි පන්තිවල ඔන් කරනවා. එතකොට අර පොඩි මේ ළමයි ටික පේනකොට නිකන් හොඳයි. උගන්වන්න එහෙම ආසෙ හිතෙනවා තව. ඒක නිසා මේ අමුතු අමුතු නම් වලින් ඉන්න අය ඉන්නවා නම් විශේෂයෙන්ම මට මැසේජ් එකක් දාන්න. හරිද? සාමාන්‍ය ළමයිගේ නම් වලින් ඉඳන් ඕන නැති වැඩ කරන අයත් ඉන්නවා. නමුත් අර එක එක විකාර නම් වලින් ඉන්නකොට අනිවාර්යෙන් එහෙම කෙනෙක් තමයි. දැන් අකුර කියලා එක්කෙනෙක් හිටියා මේකේ. නේද? අකුර කියලා එක්කෙනෙක් ක්ලාස් එකේ ඉන්න අවශ්‍යතාවයක් නැහැනේ. අනිවාර්යෙන්ම මේ මොකද අකුර කියන්නේ ළමයෙක් නෙවෙයි. ඇකඩමිකේ එකෙනෙක් එනවා නම් කෝහොස්ට් විදියට තමයි බොහෝ වෙලාවට එන්නේ. ඒ වගේ අර පොඩ්ඩක් විශේෂ නමක් පේනවා නම් ඔයාලට මට ඒ ගැන කියන්න. හරි. ඊළඟ දේ ඊළඟ පොයින්ට් එක මට පොඩ්ඩක් කියන්න පුතේ ලියාගත්තු. වැරදි වීමට ඇති ඉඩකඩ වැඩි. මේකේ තියෙනවා වැරදි වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒකල අපි ලියාගමු. වැරදි සිදුවීමට ඇති ඉඩකඩ අඩුයි. නැති තරම් නේද? අපි හරියට දෙනවා නම් එයා 100%ක් හරියට වැඩේ කරනවා. අඩුයි කියන්නේ එයා හොඳටම අඩුයි. හොඳද? හරි. ඊළඟ එක මොකද්ද පුතා? පිරිවැය වැඩි. පිරිවැය වැඩි. එහෙනම් අපිට ලියන්න පුළුවන් පිරිවැය අඩුයි. අපිට කොළවලට නේද කාමර හදන්න ඒවා වියදම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. කම්පියුටර් එකක් ගත්තාම වැඩ ගොඩක් ගොඩ දා ගන්න පුළුවන්. පිරිවැය අඩුයි. ඊළඟ දේ මොකද්ද පුතේ? ගබඩා වීමට ඇති භාවිත ගබඩා කිරීමට භාවිත වන ඉඩකඩ වැඩි. අද ගබඩා කිරීමට භෞතික ඉඩ අවශ්‍ය නැත. එහෙම ලියමු අපි. කාමර ඕන නැහැ. හරි. ඊළඟට මොකද්ද පුතේ? මම වේගේ වැඩිද ලියාගෙන යනවා. බෝඩ් එකේ තියෙන හින්ද ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා. ඊළඟ පොයින්ට් එක කියමු. උපස්ත ලබා ගැනීම අපහසු. උපස්ත බෑකප් ගන්න අපිට ලේසි. ඉංග්‍රීසි වචන මම දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕනේ. ඒක හරිය වැදගත්. පස්ස ලබා ගැනීම පහසු. මං මෙතනට එනකන් ටික මකලා දානවා පුතාලා. ඔයාලා මෙතනට එනකන් ලියලා තියෙන අනිවාර්යෙන්. ඊළඟ පොයින්ට් එක මොකද්ද පුතේ? ආරක්ෂාව අඩුයි. වැඩි ආරක්ෂාවක් යෙදිය හැක. පාස්වර්ඩ් දාන්න පුළුවන් නේද? account හදන්න දෙන්න පුළුවන්. password user account වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. user account කියන එක මම මෙතන ලියන්න. පැහැදිලි නැතුව
ඊළඟ පොයින්ට් එක මොකද්ද පුතේ? යොදා ගැනීමට සිදුවන බුද්ධලින් ගණන වැඩි. ඊළඟ මොකද්ද පුතා? ගත වෙන කාලය වැඩි. ඊළඟ එක? එච්චරයි. එච්චරයි. හරි. දැන් මේකෙදි විශේෂ පහසුකම් ටිකක් තියෙනවා. පුතාලා මෙතනට එනකන් ලියාගෙන හෑන්ඩ්ස් අප් එකක් ගන්න. අපි ඊට පස්සේ ටික කතා කරන ගමන් ලියමු. මොකද ඒ ටික හරි වැදගත් පුතේ. අරකට සාපේක්ෂව අපිට මෙතනට ගැති කර ගන්න පුළුවන් දේවල් තියෙනවා. හරි ඊළඟ ටික ටිකක් විශේෂ නිසා අපි ටිකක් වෙන පාටකින් ලියනවා නම් හොඳයි. දැන් මේ ටික නිල් පාටින් ලියාගෙන ගියා නම් කළු පාටින් ලියන්න. කලින් ටික කළු පාටින් ලිව්වා නම් නිල් පාටින් ලියන්න. එහෙම අනේ මට වෙන පෑන් නැත්නම් හයිලයිට් එකක් හරි මෙතන තියෙන මාක් එක හරි වෙනස් කරන්න. හොඳයි. මෙතන තියෙන තරු කලින් දැම්ම නම් දැන් රවුම් දාන්න. එහෙනම් මොකක් හරි වෙනසක් කරගන්න. ඒ කියන්නේ මේ ටික සුවිශේෂී පුතේ spreadsheet software වලට ඒකයි අර manual කරනවට වැඩිය. ලියා ගන්න නැහැ අපි කතා කරලිමු. දැන් පුතේ අපිට data ටිකක් type කරලා ඉවරලා හරිද? අපිට බොහොම පහසුවෙන් පුළුවන් ඒක ප්‍රස්තාරයකට හරවන්න. autofill කියලා එකක් තියෙනවා. ටිකක් type කරගෙන ගිහින් අපි මුලින්ම දවසේ කර අමතක දෙක දෙක type කරලා ඊටු ටික fill කරගන්නවා. දෙක හතර type කරලා ඊටු ටික autofill කරගන්නවා. autofill වගේ පහසුකම් තියෙනවා. මේ ප්‍රශ්න මේ දත්ත ටික sort කරන්න පුළුවන්. කියන්නේ අනුපිළිවෙලට හදන්න පුළුවන්. ආරෝහණ අවරෝහණ පිළිවෙල වලට. දත්ත තෝරන්න පුළුවන්. හරි දෙක එක විදිහට filter කරන්න පුළුවන්. මේ වගේ ගොඩාක් පහසුකම් මේකත් එක්ක ඇවිල්ලා තියෙනවා. අර අපි පොදුවේ කියපු ලක්ෂණ වලට අමතරව මේ දේවල් ලියාගමු. ඉදිරියට අපි ඉගෙන ගන්නවා practical කරනකොට. මේ පාඩමත් එක්ක practical ගොඩාක් තියෙනවා අපිට. මොනවාද විශේෂ දේවල් කියන දේ. හොඳයි අපි ලියාගමු. දත්ත ඇතුළත් කර ගැනීමට එම ලියාගමු. මේ ටික වෙන පාටකින් හරි තරුවක් හරි මොකක් හරි ලකුණ වෙනස් කරලා හරි විශේෂ විදිහට ලියාගන්න. දත්ත ඇතුළත් කර ගැනීමට autofill වැනි පහසුකම් භාවිත කර හැක. ඊළඟ එක දත්ත පහසුවෙන් ප්‍රස්තාර බවට හැරවිය හැක. ප්‍රස්තාර බවට හැරවිය හැක. පළවෙනි කරුණ ඉවර ඇති නේද? මම ඒක නිසා
හරි මේ දෙක මෙවලක් කරලා පොඩ්ඩක් හෑන්ඩ්ස් අප් එකක් දාන්නවා. අයින් කරලා පොඩ්ඩක් ඊලංකාරන ටිකක් ලොකුයි එක. කන්නා ඉවරද අකිඳු සමෝදි නිම්සර යසින්දු සොලංගරච්චි ඉවරද ඉවරයි නම් කියන්න පුතාලා තාම නෑ ටීචර් ආලියා ගන්න දැන් ඉවර ඇති නේද? හරි එහෙමනම් අපි යමු ඊළඟ විශේෂ දේ ලියාගන්න. ඊළඟ විශේෂ දේ තමයි පුතාලා
විශේෂ ටූල්ස් භාවිතයෙන් දත්ත සමග කටයුතු කිරීමට පහසුකම් ඇත. උදාහරණ විදිහට මන් ලියනවා ෆිල්ටර් කරන එක මේව මොනවද කියලා දන්නේ නැති වෙයි බය වෙන්න එපා අපි ඉදිරියට ඉගෙන ගන්න හොඳද ෆිල්ටර් ඊළඟට ප්‍රින්ට් කරන ඒවා ඊළඟට සෝට් කරන ඒවා සෝට් කියන්නේ අනුපිළිවෙලට හදන ඕන පැන්සලෙන් ලියා ගන්න තෝරලා ගන්නවා ෆිල්ටර් ප්‍රින්ට් කරනවා මුද්‍රණය කරනවා සෝට් කියන්නේ අනුපිළිවෙලට හදනවා ඊළඟට තව තියෙනවා formula insert formula के लिए करो insert formula insert function spelling check අකුරු වල වැරදි තියෙනවද කියලා check කරන ඒවා ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා ලියාගෙන ඉවර ඇති නේද පුතේ ඔය වගේ විශේෂ වාසි අවාසි එහෙනම් තියෙනවා වාසි නම් ඉවරයි ඉවර නැද්ද ඉවර නැති අය ඉන්නවද පොඩ්ඩක් කියමු ඉවර ඇති කියලා මං හිතනවා ඊට පස්සේ අවාසි ලියමු අපි අවාසි තාක්ෂණික දැනුමක් අවශ්‍ය වේ. නේද? ඒක නැතිකම හින්දානේ අර ඔක්කොම අමාරුවෙන් කරන්නේ මිනිස්සු. ඔයාලා නම් නැහැ නේද? මේ දැනුම අපි ගන්නවා පන්තියේදී. තාක්ෂණික දැනුම අවශ්‍ය වේ. තාක්ෂණික දැනුම අවශ්‍ය වේ. තව මොනවද පුතේ තියෙන්නේ? විදුලි බලය අවශ්‍ය වේ. ඒවා වාසි විදිහට ගන්න පුළුවන් අපිට. මේ වගේ අවාසිදායක තත්ත්වයන් අපිට අවාසි විදිහට දකින්න පුළුවන්.
ඔයාලට මම ටියුට් එකක් අරගෙන දීලා තියෙනවා. නමුත් ඔයාලට ටියුට් එක පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මේ දවස්වල ප්‍රින්ට් අවුට් වලට ලොකු වියදමක් දරන්න වෙන නිසා මම හිතනවා අපි සටහන් විදිහටම ගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා. හරිද? සටහනක් විදිහටම ගමු. මොකද මේ නේද? අපි පුළුවන් තරම් තියෙන ප්‍රශ්න වලින් ලේසි වෙන විදිහටද වැඩ කරගෙන යන එක හොඳ නිසා. හරිද? මේ ටියුට් එක වලට අච්චුපත තියෙනවනේ. ඒක නිසා අපි අච්චුපත පාවිච්චි කරලා වැඩ කරගෙන යමු. ටියුට් එක print out ගත්තත් නැතත් කමක් නැහැ. ඔයාලා ඊළඟට මෙන්න මේ ක්‍රියාකාරකම දෙක කරන්න ඕනේ. ක්‍රියාකාරකම දෙක. මේ සූත්‍ර කියලා තියෙන විදිහ වැරදි. සූත්‍ර කියලා ලියන්නේ මේ විදිහට. දැන් පුතේ ඔයාලට මේක පුළුවන් විදිහට අඳින්න. හෝම් ඉන්සර්ට් පේජ් ලේඅවුට් මේ ටික ලියලා මේ සියල්ල අඳින්න අවශ්‍ය නැහැ. A1 මේ fx කියලා ලිව්ව මේ ටික ඇඳ මේ ටික ඇඳ. හරිද? ඊට පස්සේ නාම කොටුව, කෝෂය, තීරු, පේලි, සූත්‍ර තීරය, කෝෂ පරාසය. මේව මොනවද කියලා හඳුන්වන්න ඕනේ. හරිද? හඳුන්වන්න ඕනේ. පුතාලට මේක දැන් කරන්න පුළුවන්ද? පුතාලට දැන් මේක කරන්න පුළුවන්ද? මොකද කියන්නේ? පුළුවන් කියන ඇත උස්සන්න බලන්න. ඔයාලගේ වැඩපොතෙත් මේක දීලා නැහැ. නැත්තම් වැඩපොතේ එක කරන්න තිබ්බ. නැත්තම් ඔයාලට පුළුවන් මේක ගෙදරදි කරන්න ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ක්‍රියාකාරකම දෙක කරන්න පුළුවන්. ඒක මං හිතනවා ගෙදරදි කරන එක ලේසි වෙයි කියලා. හරි. ක්‍රියාකාරකම දෙක. ඔය පොතේ ලියලා කරන්න. ක්‍රියාකාරකම දෙක. ක්‍රියාකාරකම තුන. හරිද? ක්‍රියාකාරකම දෙක. ක්‍රියාකාරකම තුන. ඔය හෝම්වර්ක් විදිහට ඔයාලා මේ ටික ඇඳගෙන ලියාගෙන එන්න ඕනේ. හරිද? ඇඳගෙන ලියාගෙන එන්න ඕනේ. දෙකයි තුනයි. කාර්ය ඔයාලා කරන්නේ කොහොමද කියලා බැලුවත් Excel worksheet එක open කරගෙන මේවා click කරලා බලන්න මොකද වෙන්නේ. කාර්ය හොයාගන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්න පුළුවන් වෙන්නත් පුළුවන්. හැබැයි උත්සාහ කරලා එන්න. උත්සාහ කරලා එන්න අපි පන්තියේදී සාකච්ඡා කරමු ක්‍රියාකාරකම දෙක සහ තුන. හරිද? මේ ටික ලියාගෙන එන්න. ඊළඟට මෙන්න මේ ටික. මෙන්න මේ ටිකත් කොළවල. කොළවල ලියාගන්න. කොළවල ලියාගන්න. මේ PDF එක ඔයාලට Google Classroom එකට සහ ඔයාලගේ group වලට මම දානවා. හරිද? කොළවල මේ ටියුට් එක ලියාගන්න හිමින් සැරේ. print out ගන්න අවශ්‍ය නැහැ. හරිද? මේවට ඉඩ තියලා කොළවල ලියාගෙන තියාගන්න ටියුට් එක වෙනම කොළ ටිකක. පුළුවන් දරුවෝ print out එකක් ගන්න. ගෙදර printers එහෙම තියෙනවා නම් අනිත් අය කොළවල ලියාගන්න. ඒක ලියන එක වඩා හොඳයි ඔයාලට මතක ඉඳින නිසා. මොකද අපිට ලියන්න ලොකු කාලයක් ගත කරන එක පන්තියේදී අපරාදී. අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පන්තියේ වෙලාවේ. ඒක නිසා හොඳ පුතාලා වගේ ඔය ටියුට් එක ලියාගෙන එන්න, නැත්නම් print out එකක් ගන්න. print out ගන්න ලොකු වියදමක් දරන එක අපරාදී. වල හිමින් සැරේ නිකන් ඉන්න වෙලාවට ඔක ලියා ගන්න. හරි. ක්‍රියාකාරකම දෙක සහ තුන හෝම්වර්ක්. ඊළඟ ටික අපි ඊළඟ දවසේ කතා කරමු. ඊට පස්සේ මම තවත් ක්‍රියාකාරකමක් දෙනවා. ක්‍රියාකාරකම දෙක සහ තුනට අමතරව
නෑ අපි ඒක ඊළඟ දවසේ කරමු. ඒක ඊළඟ දවසේ කරමු. මේ දෙක කරගෙන ලබන සතියේ එන නැත්නම් ඔයාලට වැඩ වැඩි වෙනවා. නේද? දැන් ස්කෝලේ පටන් ගන්න නිසා වැඩ වැඩි වෙයි. හරිද? අද පාඩමේ ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් අත උස්සන්න. පාඩමේ ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් අත උස්සන්න. මම කතා කරන්න chance එක දෙන්නම්. කතා කරන්න chance එක දෙන්නම්. හරි ගැටලු නැත්තම් අපි සුපුරුදු පරිදි අපේ බදාදා දවසේ නේද බදාදා දවසේ ලැබෙන සතියේ පන්තිය පවත්වනවා එදාට සම්බන්ධ වෙන්න හෝම්වර්ක් එක කරගන්න එන්න බැරි වෙච්ච යාළුවෝ රෙකෝඩින් බලන්න කියලාත් පොඩ්ඩක් යාළුවන්වත් දැනුවත් කරන්න ඒ වගේම වෙබ් පන්තියට එන්න වෙබ් පන්තියේදී මම අද කිව්ව විශේෂ දෙයක් ඔයාලට ඉගෙන ගන්න කොහොමද ඉගෙන ගන්න ක්‍රම මොනවද ඉගෙන ගන්නවා කියන්නේ මොනවාද පාවිච්චි කරන්න පුළුවන් සුවිශේෂී ක්‍රම මොනවද ඒ වගේ දේවල් අපි මාසයකට වතාවක් එකතු වෙලා කතා කරනවා සම්පූර්ණයෙන්ම නොමිලේ කරන වැඩක් ඉතින් ඒකට ඔයාලා සහ අපේ පන්ති එන යාළුවෝ නැති යාළුවෝ හැමෝටම ඉන්වයිට් කරන්න තමයි 300ක් දක්වා එන්න පුළුවන් එකට ළමයි 40 50 කින් අපරාදේ නේද මම කරන දේ මම කැමති ලොකු පිරිසක් ගන්නවා නම් මොකද මම කාලය වැය කරලා නොමිලේ කරන දෙයක් තියෙනකොට ළමයි ලොකු පිරිසක් ගොඩක් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒක ලොකු සතුටක් මට හැමෝටම කියන්න මේ ගැන එතකොට ඒක මම මාසෙකට වතාවක් කරන්න ඒක මැසේජ් එක දාලා ඔයාලට මම එවන්නම් දවසත් එක්ක හරිද දවස වෙලාවත් එක්ක ඔයාලට ඒ වෙලාවට සම්බන්ධ වෙන්න බැරි නම් රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම බලන්න එහෙනම් දුවේ පුතේ අදට අපි පන්ති ඉවර කරමු ප්‍රශ්නක් නැති නිසා ඊළඟ දවසේ මයික් එක ඔන් කරගන්න ඕනේද देखा बेलवे रटा बल पोगा नहीं देखिए अन्य ඔව් හරි මේ වගේ ඉන්න පුතේ 1 2 3 ඔන්න අපි ටයිප් කරගත්ත එක සිලෙක්ට් කරන එක තමයි ගොඩක් අය වරද්ද ගන්න පුතාටත් ඒක වෙන්නේ නැත්තේ මෙන්න මෙහෙම ධන ලකුණක් එන එකෙන් සිලෙක්ට් කරගන්න ඊට පස්සේ මේ අයින්ට ගිහාම පුතේ ධන ලකුණ වෙනස් වෙනවා වෙනස් විදිහේ ධන ලකුණක් එනවා කෙට්ටු ධන ලකුණක් එනවා ඒ කෙට්ටු ධන ලකුණෙන් පහළට අදින්න එතකොට එනවා ඕනෑම රටාවක් එනවා 3 6 දෙකක් තිබ්බනම් ප්‍රමාණවත් මේ දේ දන්න ලකුණ නෙවෙයි මෙතෙන්ට ගියාම ඉන්නේ. ඒකෙන් පහලට ඇදගෙන ගිහිල්ලා අතාරින්න. කරලා බලන්න පුතේ. ගැටලුවක් ආපහු තිබුණත් යසින්දු මට කෝල් එකක් දෙන්න. මගේ නම්බර් එක තියෙනවනේ. කෝල් එකක් දීලා මට ස්ක්‍රීන්ෂොට් එකකුත් එවන්න. අපි බලමු මොකද්ද ගැටලුව කියන දේ. තව ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නවද? ෆෝන් එකෙන්ද කරේ? Google ස්ලයිඩ් එකෙන් කරේ මේ ස්ලයිඩ් නෙමෙයි මොනවාද මේ ස්ප්‍රෙඩ්ෂීට් එක නේ ඒක දන්නෙත් නෑ ඔව් ඒක ඇප් එකකින් ඇප් එකකට වෙනස් වෙන්න පුළුවන් පුතේ ඒක වෙන්න පුළුවන් ගැටලුව ඔයා කියපු දේ හරි මේක දැන් Excel වල වැඩ කරන එකක් නේ ඔෆිස් පැකේජ් එකේ තියෙන එකේ වැඩ කරන එකක් නේ එතකොට අරකේ ඒක ඒ ෆන්ක්ෂන්ස් නැති වෙන්න පුළුවන් කොහොමත් මොබයිල් ෆෝන් එකේ කම්පියුටර් එකේ තරම් අපිට පහසුකම් සපයන්නේ නෑ ඒක කියන්න එපා නමුත් අර අපි මේ වැඩ කරන එක නේද නොකර හිටියොත් අපිට අමතක වෙනවානේ එතනස අපි මොබයිල් ෆෝන් එකෙන් හරි කරන්න උත්සාහ කරන එක හොඳයි ක්‍රමේ හරියට ඉගෙන ගන්න මේ ඒ ෆන්ක්ෂන් එක මොබයිල් එකේ කරන්න බැරි වෙන්න පුළුවන් ඒක නිසා ඔයාලට ඒ බැරි වෙන ටික ඔයාල පොඩ්ඩක් කොල කෑල්ලක හරි ලියාගෙන තියාගෙන ඉඳලා එන්ද රිලේෂන් කෙනෙක්ගේ නැහැ කෙනෙක්ගේ ගෙදර කම්පියුටර් එකක් තියනවා වෙන්න පුළුවන් පොඩි වෙලාවක් ඉල්ලගෙන වැඩ ටික කරගන්න එහෙම නැත්නම් ස්කෝලේ ප්‍රී පීරියඩ් එක ටීචර් කතා කරලා වැඩ ටික කරගන්න එහෙනම් මොකක් හරි ක්‍රමයක් හදාගන්න හොඳයි එහෙමනම් දුවේ පුතේ අදට අපි පන්ති ඉවර කරමු ආයුබෝවන් තෙරුවන් සරණයි අපි ලබන බදාදා වෙනම් හම්බුමු ඉස්කෝලේ පටන් ගන්නවා ලස්සන්ට වැඩ ටික කරන්න නේද පළවෙනි වාරේ අන්තිම ටික යන්නේ ඒක නිසා හොඳට වැඩ ටික කරගෙන පළවෙනි වාරෙම වැඩ සම්පූර්ණ කරගෙන නේද මේ අවුරුද්දේ වැඩ ටික ලස්සන්ට කරගන්නවා කියලා හිතාගෙන සඳුදා ඉස්කෝලේ යන්න
එහෙනම් ලබන සතියේ හම්බෙමු.